හැබැයි ආමන්ත එකක් මතක් කරන්න ඕන, මම ඉන්න තැන ගැන හැමදාමත් සතුරු වෙන චරිතයක්. මම තමයි ඔබට මං කිව්වොත් ඔබ හිනාවේ මේ කතාව. මට මාව තමයි මේ ලෝකේ ඉන්න ලස්සනම ගැහැණිය. බඳන්න ඔබ හිනා වෙනවා හැම කෙනෙකුට කියන. නමුත් මට තමයි ඉන්න හොඳම ස්වාමි පුරුෂයා ඉන්නේ මේ ලෝකේ. මට තමයි හොඳම දරුවා ඉන්නේ මේ ලෝකේ. මට තමයි හොඳම දෙමව්පියන් ඉන්නේ මේ ලෝකේ. මං ඒ වගේ හිතන කෙනෙක්. එහෙම හිතුවත් අපිට මේ හැම දෙයක්ම සාර්ථකත්වයට යන්න පුළුවන් ඉඩකඩක් ලැබෙනවා. මොකද අපේ මිනිස්සු හැමදාම විඳවගෙන ඉන්නේ. මට තමයි මේ මං අහලා තියෙනවා මේ දැන් අපි දරුවන්ට බනින්නේ කොහොමද? අල්ලපු ගෙදර ළමයි බලන්න අර හොඳට ඉගෙන ගන්න, ඔයා මොකද්ද ඔය කරන්නේ කියලා අපේ දරුවන්ට බනිනවා, කෑ ගහනවා, අපේ අම්මලත් කෑ ගහනවා. ඉතින් එහෙම මේ අපිටත් කියපු අවස්ථා තියෙනවා. හැබැයි මම මගේ ජීවිතේ පටන් ගන්නකොට මං මේ දේවල් ඔක්කොම අත්හැරගත්තා. ඒ දේවල් කරොත් මට වෙන්නේ වාසියක් වෙන්නේ නැහැ. ආමන්ත්‍රගේ බිනිඳ ආමන්ත්‍රට කියනවා නම් ඔ මේ මනුස්සයගෙන් වැඩක් නෑ මට කියලා කිව්වොත් ඔයා හොඳ කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. නමුත් ඔයා ගැන එයා හොඳ විශ්වාසයක් තියාගෙන ඉන්නවා නම් එයාට ආමන්ත කවදාවත් වැරදක් කරන්න හිතන්නේ නැහැ. මගේ බිරිඳ මං ගැන ලොකු විශ්වාසයකින් ඉන්නවා. ඒ විශ්වාසය මට කඩ කරන්න දැන් ඒ වගේ අපි පොඩ්ඩක් ආකල්පමය පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන අපේ රටේ කාන්තාවන් මං හිතන්නේ. අර එහෙම වුණා නම් අපිට පුළුවන් අපේ පවුල් ජීවිත සාර්ථක කරගන්න, අපේ හැම දෙයක්ම සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා. මං මගේ ගාව සේවය කරපු ළමයින්ට පවා මං ඒ දේවල් කියලා දුන්නා. සහ ඔවුන්ටත් මං නිතරම කිව්වේ මට ඉන්න හොඳම ගෝලියට තමයි මේ ලංකාවේ මං ගාව තමයි ඉන්නේ. ඒ අභිප්‍රරණයන් යටතේ ඔවුන් ඇත්තටම මට මේ මාව අම්මා තාත්තා විදිහට සලකන මිනිස්සු ටිකක් මං ගාව ඉන්නවා. ඉතින් ඒ මිනිස්සු ටික තමයි මාව ගෙනියන්නේ. මොකද මට තනියම කරන්න බෑ. මම කිව්වොත් අද රෑ 12 වෙනකන් ඉමු කියලා මාගේත් එක්ක ඉන්න හැමෝම ලෑස්ති. අන්න ඒ වගේ සේවක මඩුල්ලක් මං ගාව වන් වටා හිටියා ඇත්තටම.